ඇත්තටම අපි මේකේ මේ මේ ලංකාවට ටිකක් අලුත් වෙච්ච ප්‍රොස්තරික් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලංකාවට අලුත් කියන ලෝකෙට අලුත් නැතුව ලංකාවේ පොඩ්ඩක් විතර අඩුයි ප්‍රොස්තරික් මේකක් භාවිත කරන චිත්‍රපට සඳහා. මීට කලින් වැඩවලත් මම භාවිත කරලා තියෙනවා ප්‍රොස්තරික්. නමුත් මේකෙදී සිද්ධ වෙච්ච අමතක වුණ සිද්ධියම තමයි මේක මේ තාක්ෂණික කාරණාවක් ඇත්තටම අපි මේකේ මේ නියම විදිහට ඒ කියන්නේ මේ මේකප් ටෙස්ට් එක ගිහිල්ලා ඒකදී අපි ෆයිනල් ඩිසිෂන් අරගෙන සමහර දේවල් අපි තීරණය කරා මොකද්ද අපි කරන්නේ. මොකද අපි දන්නවා මේ බෝල්ඩ් කැප් මේ තප්පේ දැමීමේ ක්‍රියාවලිය ගැන එක අපි දන්නවා මේ ලංකාව ඇතුළේ වගේ වැඩ කෙරලා තියෙනවා. නමුත් ඒක මේ රංගන ශිල්පිනියගේ රංගනය සඳහා බාධා වෙන තත්ත්වයක් ආවා, ඩිස්ටර්බ් වෙන තත්ත්වයක් ආවා. මොකද ඒක අපි ටෙස්ට් එකේ බලනකොට එතනදී අපිට සිද්ධ වුණා ෆුල් ප්‍රොස්තරික්යක් කරන්න. මංගික අවස්ථාවක භාවිත කරපු මේකප් මෙටීරියල් එකක් නිසා මගේ ප්‍රොස්තරික් එකට පොඩි බාධාවක් පොඩි පළුදවීමක් සිද්ධ වුණා. නමුත් මම ඒක හදාගත්ත එක මට මොකද ඒක මට අමතක වෙන්නේ නැහැ. එතකොට මට ගියා ඉතින් මේ අපි අර පොරොන්දු වෙච්ච වෙලාවට මේ මේකප් එක ඉවර කරලා දෙන්න පෙර නෑ. හැබැයි ඉතාම ඉවසීමෙන් ෆිල්ම් ක්‍රූ එක සහ සංජීව ඒක ඉතා ඉවසීමෙන් බාරගත්ත ඒගොල්ලන්ට මම මේක එක්ස්ප්ලේන් කරාම මොකද සිද්ධ වුණේ කියලා. ඒක තමයි මට තියෙන අමතක නොවන අත්දැකීම මේක. මොකද ඒ වෙලාවේ උදාරී දක්වපු සහයෝගය මොකද ආටිස් කෙනෙක් විදිහට ඒ වගේ දෙයක් වුණාම මේක ඉතා අමාරු මේකප් එකක්. ඉතින් ඒකෙදී ඒක අපිට කන්ට්‍රෝල් නැති අවස්ථාවක සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඒකෙදී ඒ දක්වපු සහයෝගය ඒක තමයි මට අමතකම නොවන සිදුවීම. පස්සේ මම චිත්‍රපටේ බලනකොට ඉතාම විශිෂ්ට විදිහට ඒක අපි කරලා තියෙනවා කියලා මට දැන්. මේකප් ආටිස් කෙනෙක් විදිහට ක්වොලිෆයි වෙලා කරපු පළවෙනි වැඩේ මේක. ඇත්තටම දකිද්දි ඉතාම සන්තෝසයි. මොකද මේ මේ කාරණාවේදී ඒ කියන්නේ මෙහෙම වැඩක් ලංකාවේ තිබේ එතෙන්ට කරගන්න පුළුවන් වුණා කියන එක ඇත්තටම මේ දකිද්දි තමයි ඒක තේරෙන්නේ. මොකද ඒ දරපු මහන්සිය අපි ආටිස්ට්ලා සහ අපි ක්‍රූ එක විදිහට ඊට පස්සේ විශේෂම කැමරමන් අපේ විශ්වබාල සූර්ය ලයිටිං ග්‍රැෆයිට් මහේෂ ඒගොල්ලෝ දීපු සපෝට්. මොකද මේ මේ විශේෂ ප්‍රයෝගාංග රචනයක් ලයිට් කරනවා කියන්නේ ඒක කැප්චර් කරනවා කියන්නේ විශේෂ කාරණාවක්. ඊළඟට මේක ග්‍රේඩ් කරපු ආනන්ද මොකද පෝස්ට් ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. අපිට ස්පෙෂල් ඉෆෙක්ට්ස් මේකප් එකක් කරපුවාම අපිට මේක අතහැරලා දාලා යන්න බෑ. එතනින් පෝස්ට් ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ මම ආනන්ද වාඩිලා ඒ ඉතාසියුම් තැන් අපි කොහොමද කරේ කියන එක ඉතින් බලද්දි ඉතා විශාල සන්තෝෂයක් තියෙනවා. ඉතාම සාර්ථක නිර්මාණයකට දායක වෙන්න ලැබීම පිළිබඳව. තේ දිදුලන හඳේලිය වගේම ආදරය, පරිත්‍යාගය, කරුණාව සහ බුද්ධිය කැටි කරගත්ත ආලෝක ධාරාවක් වෙලා මේ ලෝකේ ලස්සන තැනක් බවට පත් කරන්න. ආසෝ මේ ඔබේ චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලාවලදී.